අදට මේ දිනවල වැඩියෙන් ජනතාව අතරත් මාධ්‍ය ශ්‍රේෂ්ඨයෙක් වගේම මන්ත්‍රීවරු ප්‍රමුඛ මේ රටේ සිවිල් සංවිධානත් සාකච්ඡා කරමින් ඉන්නේ විකාශන අධිකාරී පනත සම්බන්ධ. අපි දන්නවා මේ රට මේ මෑතකදී අරගලය නමින් සමස්ත ජනතාවම එක රාශි වෙලා රටේ වෙනසක් කිල්ලවා සිස්ටම් චේන්ජ් එකක් කිල්ල. හැබැයි මේ සිස්ටම් චේන්ජ් එක වෙනුවට අපි ඔතුමන්ල හැම දිනෙකම දන්නවා මේ රටේ වෙනස් වුනේ ජනාධිපති ධූරයේ ඉන්න පුද්ගලයා පමණයි. ඒතර ජනාධිපතිවරයා අලුතෙන් පත් වුණා කියලා ඒ සමස්ත ජනතාවම ඉල්ලපු වෙනස රටේ වෙන කිසිම දෙයකින් සිද්ධ වුණේ නැහැ. අගමැතිවරයා කැබිනට්ටුව පාර්ලිමේන්තුව සහ පළාත් සභාව සහ පළාත් පාලන ආයතන මේ අනිකුත් ආයතන වලින්වත් මේ කිසිම ආයතනයක මේ වෙනස් කිරීම වෙනස් වීම ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස් වීම සිද්ධ වුණේ නැහැ. හැබැයි මේ සිද්ධ නොවීමත් එක්ක රටේ ජනාධිපතිවරයා ගත්ත සමහර තීන්දුව తీරනත් එක්ක ඒ වගේම මේ රටට යන්න තිබිච්ච මෙරටේ ප්‍රශ්න වලට පිළිතුරු හැටියට වර්තමානයේ තිබිච්ච ප්‍රධානම අංගය හැටියට IMF එකත් එක්ක මේ සම්බන්ධතාවය ඇති කරගත්ත නිසා తాවකාලික වශයෙන් රටේ සමහර ප්‍රශ්න විසඳුණා විතරයි. හැබැයි රට අභ්‍යන්තරයේ මහ පොළවේ ප්‍රශ්න ගොඩකින් පිරලා ඉන්නේ. මේ දිනවල සාකච්ඡා කරා සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවා ගැන ඒ කර්මාන්ත කරුවගේ කකුල් දෙක බැඳලා ගැට ගහලා කකුල් දෙක ගහලා කඩලා තියෙන. පොදේ කර්මාන්ත කරුවට අවශ්‍ය කරන පහසුකම් ටික කිසිසේත්ම මොන සාකච්ඡාවල කරත් ප්‍රායෝගිකව එයට ලැබෙන්නේ නැහැ. පරාටේ නීතියත් එක්ක ගත්තහම ඒ නීතිය මේ වෙලාවේ පාවිච්චි කරන නීතියක් නෙවෙයි. මොකද ඒ නීතියත් එක්ක රටේ සිද්ධලා තියෙන කාරණාව තමයි මහ පොළොවට කඩම් වැටිච්ච සුළුහා මධ්‍ය පරමාණ කර්මාන්ත කරුවා බෙල්ල මිටි කරලා මරලා දාන වැඩක් තමයි පරාටේ නීතියත් එක්ක රටේ සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි සමග ජන බලවේගයේ පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව තුලින් පිටතදී සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවා ආරක්ෂා කරගත යුතුයි කියලා දැඩි චේතනාවෙන් යුතුව කටයුතු කරා. ඒකට හේතුව තමයි සමස්ත රටම දුවන්නේ මේ සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවාගේ නිෂ්පාදන සහ සේවාවන් ඒ නිපදවීම ඒවා තුලින් තමයි රට දුවන්නේ. හැබැයි අද අමුතුවෙන් එකින් එක අරගෙන කියන්න ඕනේ ලයිට් බිලේ ඉඳලා ගත්තාම ඊළඟට ලීසින් කම්පැනියේ තියෙන පොලිය ඊළඟට බැංකුවේ තියෙන පොලියත් එක්ක අරගත්තාම අනිකුත් කරුණු කාරණා සියල්ල මේකට ඇඳලා ගත්තාම ඒ කර්මාන්ත කරුවා බිමට කඩන් වැටෙනවා කියන්නේ රටම කඩන් වැටෙනවා කියන්නේ. ඒ නිසා රටේ පොලින් විතරක් නෑ ඒක හරි. බෑ පොලින් නෑ කියලා රටේ ප්‍රශ්න විසඳලා නෑ. මෙන්න මේ නිසාම තමයි රටේ ජනතාව එළියට බහැලා එක එක තමුන්ගේ අදහස් ටික තමුන්ගේ කෝපය තමුන්ගේ වේදනාව එහෙම නැත්නම් තමුන්ගේ ප්‍රශ්නය පිළිබඳව අදහස් මාධ්‍ය හරහා හෝ අනිත් ක්‍රමවේදයකින් ඉදිරිපත් කරා. මේ ඉදිරිපත් කරන්න අවස්ථාව එහෙම නැත්නම් පෙළඹවීම ලබා දීලා තියෙන්නේ රජයේ වැරදි ප්‍රතිපත්ති සහ ක්‍රමවේදය නිසා. ඒතර මේ පැත්තෙන් රජය වැරදි කරමින් ඒ ක්‍රමවේදය නිසියාකාරයෙන් සකස් කරන්නේ නැති වුනහම ජනතාව ප්‍රශ්න වලින් පිරුණාට පස්සේ ඒ ජනතාවගේ ප්‍රශ්න පොදි බැඳගෙන පාරට අවිල්ල ජනතාව කියන්න තියෙන එකම තැන තමයි මාධ්‍ය. ඒතර මාධ්‍යයට ප්‍රකාශන නිකුත් කරන්නේ අර ජනතාවගේ හදවතේ තමුන්ගේ වේදනාව සහ තමුන්ගේ කැක්කුම තියෙන. මේ තත්ත්වෙට එක පැත්තකින් රටපත් කරලා ඉවරලා ඊට පස්සේ කියනවා නම් නීතියක් දාලා උඹලා කටහැරියොත් උඹලව අපි එල්ලනවා උඹලව හිරේ දානවා නැත්නම් උඹලව සදාකාලික උඹලගේ කර්මාන්තික රේප නැත්නම් නවත්තනවා උඹලගේ ආයතන ටික වහම වහනවා අපි. මෙන්න මේ වගේ රටේ බලපෑම් කරන්න බෑ ජනතාවට. එහෙමනම් ජනතාවගේ ප්‍රශ්න ටික විසඳුවා නම්
තාගෙ ප්‍රශ්න විසඳන්න එම්සී වැඩපිළිවෙලක් ජනතාවට පේනවා නම් ජනතාවට අවශ්‍ය වෙන්නේ නැහැ එළියට ඇවිල්ලා අමුතු විදිහට කෑ ගහන්න. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන්. මෙරටේ නැවත වතාවක් ජාතිවාදී ආගම්වාදී එක එක ප්‍රශ්න එළියට දමමින් ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂෝ එදා බලයට ගේන්න මේ රටේ කෘතිමව හදපු ඒ ජාතිවාදී හැම නැත්තම් ආගම්වාදී වැඩසටහන නැවත වතාවක් කරලියට එමින් තියෙනවා. නැවත වතාවක් එදා මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරලා ජාතීන් අතර ආගම් අතර භාෂා අතර ප්‍රශ්න ඇති කරපු මිනිස්සු ටික ඇවිල්ලා අද නැවත වතාවක් රඟපාන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඒ රඟපෑමත් ඒ රඟපෑමේ පාවිච්චි කරන වචනත් ඊළඟට ආයුධයක් හැටියට ගන්න හදනවා. මේ විශේෂයෙන්ම විකාශන අධිකාරි පනත ඒගොල්ලන්ට ශක්තිමත් කරගන්න. නිසා මේ සියල්ල පාවිච්චි කරන්න හදනවා. ඒ කියන්නේ මේක නිකම් එක දිගට හිතුවොත් කාගේ හරි බෙල්ල මෙදිකගෙන අල්ලගෙන ඉන්නවා කෑ ගහපක් කෑ ගහන්න නැතුව ඉන්න බෑ බෙල්ල මෙදිකගෙන අල්ලගෙන ඉන්නකොට මැරෙන්න යනකොට කෑ ගහනවා. මාව මරන්න නැතුව නවත්ත පියව කියලා හරි මොනවා හරි එහෙම නැත්තම් කුණු හරපෙන් හරි මොනවා හරි කියන්න සිද්ධ වෙනවා. බෙල්ල මෙදිකලා මරන්න ගියාම. හැබැයි ඊට පස්සේ කියනවා උඹ අර විදිහට කතා කරපු නිසා උඹව දානවා හිරේ කියලා. එතකොට ආණ්ඩුවම ජනතාවගේ බෙල්ල මෙදිකලා කෑ ගහන්න සලස්සලා කෑ ගැහුවට පස්සේ ඒමිනියව අරන් හිරේ දාලා ඒමිනියගෙන් තියෙන රට අතර මෙයාට වැජඹෙන්න තමුන්ගේ ජාවාරම කරන්න තියෙන බාධාව නැති කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදනවා කියන එක තමයි අපි දකින්නේ මේ විශේෂයෙන්ම මේ පනත පාවිච්චි කරන්න හදන්නේ විකාශන අධිකාරී පනත සකස් කරන්න හදන්නේ රටේ ජනතාව ඒකාධිපති විදිහට බලෙන් මිරිකලා හිට්ලර් වගේ මෙරට පාලනය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් කියන එක තමයි අපි දකින්නේ. ඒ නිසා ආණ්ඩුවට පැහැදිලිව කියනවා තමුනාසල වහම මේ රටේ තියෙන ප්‍රශ්න ටික නිවැරදිව හඳුනාගෙන ඒ ප්‍රශ්න ටිකට අවශ්‍ය කරන වෙනස් කිරීම් ටික කරන්න. අපි පුන පුනා කියනවා අපි පක්ෂයක් හැටියට පාර්ලිමේන්තු විපක්ෂය හැටියට අපි සූදානම් ආණ්ඩුවට මේ ප්‍රශ්න විසඳන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න. හැබැයි ආණ්ඩුව කියනවා අපිට සහයෝගය දෙන්න අපිට සහයෝගය දෙන්න. මොනවාටද අපිට සහයෝගය දෙන්න කියන්නේ? අන්න කුබරක් කොටනවා නම් උදල්ලක් අරන් අමුඩයක් ගහගෙන කියන්න පුළුවන් පිටිපස්සෙන් ගිහිල්ලා උදල්ලෙන් කොටන්න සහයෝගය දෙන්න ගොවියට. එහෙම සහයෝගයක් ඉල්ලනවා නම් හැබැයි මේකේ මොකක්ද ඉල්ලන සහයෝගය? අපි තනතුරු වරප්‍රසාද තාන්නමාන මොනවත් ඉල්ලන්නේ නැත්නම් අපිට මුදල් කිසි දෙයක් ගෙවන්න අවශ්‍යත් නැහැ කියලා කියනවා නම් අපි විපක්ෂේ වාඩි වෙලා විපක්ෂේ රාජකාරී කරන ගමන් ආණ්ඩුවට අවශ්‍ය කරන ජනතාව හිතවාදී වැඩවලට අපි උදව් කරනවා කියලා කියනවා නම් සහයෝගය දක්වනවා කියලා කියනවා නම් මොන කෙහෙල් මල දීට වඩා ඉල්ලන්නේ අපි? අපි දෙන්න යන්නේ ඒක. හැබැයි ඒක වෙනුවට බොරුවට මවාපාලා මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි ඇයි අපිට උදව් කරන්න අපිට එන්න අපිට සහයෝගය දෙන්න අපිට සහයෝගය දෙන්න අපිට අවශ්‍ය නැහැ ඒගොල්ලන් ගිහිල්ලා ඔඩොක්කොල වාඩි වෙලා සහයෝගය දෙන්න. අපිට පුළුවන් මෙහෙම ඉඳගෙන අවශ්‍ය කරන සහයෝගය දෙන්න. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට නැවත නැවතත් කියනවා තමුන්නාන්සලා මේ පැත්තෙන් ප්‍රශ්න හදලා මේ පැත්තෙන් ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න ඇති කරලා රටේ ජනතාවගේ කර්මාන්ත සියල්ලම කඩම් වැන්නිට සලස්සලා ජනතාවට අවශ්‍ය කරන පහසුකම් නොදී ඉන්න තාක්කල් ජනතාව කටවහන්න සූදානම් වෙන්නේ නැහැ. ජනතාව පාරට බහින එක නතර කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඒක පැහැදිලිව ආණ්ඩුව මතක තබා ගත යුතුයි. ජනතාව පාරට දාන්නේ මේ සියල්ලම කරන්න ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුවට කියනවා මේ පනත වහාම හකුලා ගන්න. මේ පනත නිවැරදි ක්‍රමවේදයක් විදිහට සකස් කරන්න. මේකට ජනමාධ්‍ය සහ අනිකුත් ආයතනත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සියලු දෙනාත් ඒ වගේම සිවිල් සංවිධාන සහ විශේෂණව මේවට එක්ස්පර්ට්ලා ඉන්නවා ලෝකෙත් එක්ක. පැන්ච් ඒ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා නිවැරදි වැඩපිළිවෙලකට හැන්න. හැබැයි මොන වැඩපිළිවෙල කරත් වැඩක් නැහැ මතක තබා ගන්න. මෙරට එල්ලුම් ගස් තිබුණට මේ නීතිය මොනවා තිබුණත් මතක තියාගන්න. ජනතාවගේ ප්‍රශ්නවලින් ජනතාව මැරෙන්න මිරිකෙන්න යනවා නම් ජනතාව එළියට බැහැලා කටාරින් එක නවත්තන්න බෑ කියන එක මතක තබා ගත යුතුයි ආණ්ඩුව. මොකද ජනතාව කෑ ගහන්නේ තමුන්ගේ මරණ බයට කෑ ගහන්නේ තමුන් මැරෙනවා කණ්ඩ නැතුව. තමුන් මැරෙනවා තමුන්ගේ ව්‍යාපාරය කරගන්න නැතුව. තමුන්ගේ දූ දරුවන්ට අඳින්න ටිකක් දෙන්න නැතුව උගන්නන්න බැරුව සෞඛ්‍ය වශයෙන් දූ දරුවෝ පිරියනකොට ඒක බලන් ඉන්න බැරි අම්මලා තාත්තලා එළියට බහින එක කාටවත් නවත්තන්න බෑ. ඒ නිසා මේක සම්පූර්ණ වෙනස් කරන්න කියන එක පැහැදිලිව කියනවා.
ඒ මතකරනවා මේ අද සෞඛ්‍ය ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තියෙනවා. දැන් ආණ්ඩුව බලන්න ඕන මෙන්න මේවට විසඳුම් හොයන්න. රෝහලට ගියාම මේ රෝහලේ පහසුකම් ටික එන්න 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 සම්පූර්ණයෙන්ම අඩු වෙගෙන යනවා. ආණ්ඩුව වෙන් කරන මුදල් ප්‍රමාණය රෝහලට මදි. ඒ විතරක් නෙමෙයි මෙච්චර කාල රෝහල් වල තිබෙච්ච උපකරණ ටික සම්පූර්ණයෙන්ම දැන් අවුරුදු ගාණක් කල්ගත වෙලා දැන් ඒවා විනාශ වෙමින් පවතින ඒවා පාවිච්චි කරන්න බැරි තත්ත්වයකට පත් වෙගෙන යනවා. ඒවට විසඳුමක් නැහැ. ඒවට විසඳුම් ගැන සාකච්ඡාවකුත් නැහැ. බෙහෙත් ටික ගත්තහම අහිංසක දුප්පත් මිනිසු ගිහිල්ලා බෙහෙත් ටික ගන්න ගියාම එයාට ඇත්තටම බෙහෙත් ටික ගන්න නැහැ රෝහල් වල. නොමිලේ බෙහෙත් දෙන තැන බෙහෙත් ගන්න තැනක් නැහැ. මම දැක්කා වෛද්‍යවරයෙක් කියනවා वैद्यवे कि इतरा अम्म किनवा तमुंगे पुताट ये मानसिक पड़ी असनी व्यक्ति कट भेद अम्मेनो अम्मेन अम्म अम्मट ये पुतेनवा वैद्यवर मे बिहित ने रोहले मे बिहित पाम सिंह हरि कोहिंगर गंड की भाई वैद्यवर नवतवता दकीन अम्म रोहले भेद पोहली मे इन्नो बिहेद दिन ये निर्दार कथाकल वैद्यवर अहनवा मे ऐ मे अम्म इन्े मे 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 बिहित नैने मे की मे अम्म इन्े इतकोटर निर्दारेनवा ओ अम्म हेमदेम बिहित गंड आपुआम रोहले बिहित नतिनाट ओय पोली मे अविल्ला मनोहारी बिहित किलगने ऐ तमागे दरुआ अम्म गिदरटेन बलागने इन्नवा ये दर्वाट अवश्य अम्म मनोहर बेहतर अम्म गाव सली ने इलियला पामसी बेत अरगन इन सा अम्म मनोहर बेत अरगन तीन बेत अरगन गिहिल्ला अर रोगी दर्वाट देनो इन मेक इटे एम तत्ते हे भाई ओक बल ने आंडु ओकेना किसी वेट हिमक ने इन वैद्यवर टीक अद वैद्यवर संख्या लेकिन गो बहुत विदेश गतवेनो दवसिन दवस विदेश गतवेनो अपे एमति वर आगे मेघन वार्ता किलपुआ मे वार्ता निवरदी क्रमेट हेमने वार्ता देनाट दे नुतरी मेच्चर का क्रटगिया मेच्चर का क्रटगिया हाउद इलाट मेरटे सौख्य अंसे बलगंड इन दुस्तर कौद ऐ दुस्तर रटे अन्नी मुखदेल तीन प्रश्न टीक ඒව විසඳන්න ක්‍රමවේදයක් නැත්තේ ඇයි? ඒකට තමයි හේතුව ජනතාව පානට බැහැලා කිව්වේ ජනාධිපතිවරයාගේ ප්‍රශ්න විතරක් නෙවෙයි. ඊළඟට කිව්වා අගමැතිවරයා ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කියලා. මෙරටේ අද ජනමතයට ඇහුම්කන් දීලා ජනමතයට අවස්ථාව දිය යුතුමයි මේ වෙලාව. හැබැයි එහෙම දෙන්න තරම් මෙයාට අවශ්‍යතාවයක් නැහැ. මෙයා හිතන්නේ බලෙන් රට පාලනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම මතක් තියාගන්න ඕන ඊළඟ කාරණේ තමයි අපි සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරමු. අපි මේ දවස්වල සෙක්ටෝරියල් කමිටිත් එක්ක අපි එක එක අමාත්‍යාංශ වල තියෙන එක එක ආයතන ටික පාර්ලිමේන්තුවට ගෙන්න. මම හිතනවා මාධ්‍යයට ඉතාමත්ම හොඳ අවස්ථාවක් ඔබතුමාලා වැඩි වශයෙන් මේ කමිටු ඇතුළට ගිහිල්ලා ඒ කමිටු ඇතුළවල මාධ්‍යෙන් තොරතුරු ටික අරගන්න. එතකොට දැනගන්න ලැබෙනවා හැම අමාත්‍යංශකම් තියෙන සමහර ආයතන මේ රටේ කරන්න තියෙන වැඩ කොටස කෙරෙන්නේ නැහැ. 100%ක් කරන්න තියෙන තමාර ආයතන තියෙන මේ රට වෙනුවෙන් හැබැයි 120%ක්වත් ඒකේ වැඩ ටික වෙලා නැහැ. කියලා සැලස්මක් නැහැ. ඒක සැලස්ම විතරක් නෙමෙයි. ඒකේ වගකීම් ටික මොනවද කියලා හරියට හඳුන්වා දීලා වැඩසටහන් ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා මේ රටේ පුංචි පැල්පතේ ඉන්න මිනිස්සුන්ගේ ඉඳලා මහා මැදුරු මිනිස්සුන් දක්වා සියලු ජනතාවටම සේවා සලසන්න අවශ්‍ය කරන ආයතන ටික මේ අමාත්‍යංශය ඇතුලේ තියෙනවා. අමාත්‍යංශය ඇතුලේ තියෙනවා එක එක විදිහට එක එක අමාත්‍යංශවල එක එක ආකාරයේ ආයතන ටික තියෙනවා. හැබැයි මේ ආයතන වලින් සිදුවිය යුතු සේවාව කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් එක කියන්නේ මේ ආයතන නැවත වතාවක් මේ ආයත ආයතන ඇතුලේ ප්‍රතිවිරෝධ කරගලා මේ ආයතන වලින් ලබා දිය යුතු සේවාව නිවැරදි ආකාරයෙන් ලබා දෙන වැඩසටහන හදන එක. හැබැයි ඇමතිවරු ඒ වැඩේ කරන්නේ නැහැ. ඇමතිවරුන්ට වෙලා නැහැ ඒ වැඩේ කරන්න. ඇමතිවරු කරන්නේ තමුන්ගේ පෞද්ගලික වාසියට කරන්න ඕන වැඩ ටික විතරයි. තමුන්ගේ හෙංචයල වට කරගෙන තමුන්ගේ වැඩ ටික කරගන්න එක විතරයි. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි
ආණ්ඩුවේ ඉඩම් ටික මේ වෙනකොට ඔක්කොම ටික දේශපාලඥයන්ගේ හෙන්චයෝ ටික මංකොල්ල කමින් ඉන්නේ. අපිට ලයිස්සු ගණනාවක් කියන්න පුළුවන් ඒවා. එක පැත්තකින් ඒවා මංකොල්ල කරනවා. ඊළඟට ගම්වල තියෙන එක එක වෙලෙ කප්පම් ගන්න සහ කොමිස් ගන්න වැඩසටහන් ක්‍රියාත්මක කරනවා ඇරෙන්න අමිතරුන්ට වෙන සේවාවක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල තියෙනවද කියලා අපිට ගැටලුවක් තියෙනවා. පුංචි කොටසක් රටේ වැඩ කරන අනිත් අය වැඩ කරන්නේ. එහෙනම් මෙරටේ සිස්ටම් චේන්ජ් එක තියෙන්නේ අමාත්‍යංශ ඇතුලේ තියෙන ජනතාවට සේවා සැලසිය යුතු ආයතන ටික විධිමත් කරලා විමධ්‍යගත කරලා හොඳ වැඩපිළිවෙලක් හදලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන පුහුණු සමහර දේවල් ලාන් දීලා ඒගොල්ලන්ගේ ඒ නියමිත වැඩ කොටසට මුදල් වෙන් කරලා සමහර තැන්වල මුදල් ටික තියෙනවා. හැබැයි වැඩේ කෙරෙලා නැහැ. වැඩේ කරන්න ඇමතිවරයා අමාත්‍යංශය ඇතුලේ ක්‍රමදාය ක්‍රමවේදයක් සකස් කරලා දීලා නැහැ. සමහර ඉහළ නිලධාරි මේ ක්‍රමවේදයේ විනිවිදි විදියට දැකලත් නැහැ සමහර දැන්. නිසා මේ සිස්ටම් චේන්ජ් එක කළ යුතුම වෙනවා අපි හිතනවා. අපි සූදානම් තරුණයොත් එක්ක එකට එක රාශි කරගෙන මේ වැඩ කොටස කරා. ඊළඟට අර මේ දිනවල ඩයනා කුමාරි ලස්සන දේවල් ටිකක් කී කියනවා. පාර්ලිමේන්තුව ප්‍රයෝජනට අරගෙන පට්ටපල් බොරු ටිකක් කී කියනවා. හැබැයි පැහැදිලිව කියනවා අපි මේ පාර්ලිමේන්තුව තුල සමහර මන්ත්‍රීවරු කියන කාරණා සම්බන්ධව ජනතාවගෙන් ඉල්ලනවා ජනතාව මේවා සත පහකට ගණන් ගන්න එපා මේවා සමහර පට්ටපල් බොරු තමයි ප්‍රකාශ කරන්නේ. අර පක්ෂේ උපලේකම් ධූරයෙන් අයින් වුණ නෑ කියපු මන්ත්‍රී වරියම ඊට පෙර ඉරුනාලිකාවේ අර චමුදිත සහෝදරයා ඉදිරිපිට එක අවස්ථාවකදී ප්‍රකාශ කරනවා සම්පූර්ණ පක්ෂයේ අයිතිය සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ජන බලවේගයට අපි දුන්නා කියන අස්සම් කරලා ලිඛිතවම අපි දුන්නා. එතුමියත් එතුමියගේ ස්වාමි පුරුෂයාත් දෙන්නම අස්සම් කරලා දුන්නා කියලා ලිඛිතව දුන්නා කියලා ප්‍රකාශයක් කරන ගමන් තමයි අර පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලියවිල්ලක් අරගෙන ඒක අධිකරණයේ විභාග වෙන්න එයාය පැමිණිල්ලක් කරා නම් ඒක කතා කරන්න අධිකරණේ. හැබැයි අධිකරණේ කතා කරන්න තියෙන දේ එක මේ නඩුවකට සම්බන්ධ දෙය ඇවිල්ලා පාර්ලිමේන්තුවේ දිගහැරලා නඩුවට කියන ඕවා ටික පාර්ලිමේන්තුවේ කියන එක සම්පූර්ණ වැරදි පාර්ලිමේන්තු පරස්පරද පාවිච්චි කරා. හැබැයි ඒවා පාවිච්චි කරලා පාවිච්චි කරන්න හදන්නේ වෙන වැඩපිළිවෙලක් මොකද මේවා පිටිපස්සේ ඉන්න වෙන කණ්ඩායම්. සමගි ජන බලවේගයට මඩ ගහලා නායකයාට මඩ ගහලා මහලේකම්ට මඩ ගහලා මේ සූදානම් වෙන්නේ මේ අපේ පක්ෂේ විනාශ කරලා අර ඒකාධිපති විදිහට බලෙන් ඉන්න ආණ්ඩුවට තවත් බලෙන් ඉන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කිරීමේ කුමන්ත්‍රණේ එකක් හැටියට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ජනතාවට කියන පැහැදිලිව සමගි ජන බලවේගය උවට යට වෙනවත් ඔය ගැන ආපහු වැඩිපුර කතා කරන්නත් අපි සූදානම් නැහැ. හැබැයි මේ සත්‍ය කරුණු ටික පැහැදිලි කරලා දෙන්න ඕන නිසා විතරයි මේක කතා කරේ. මොකද අපේ ගමන අපි ශක්තිමත් ඉස්සරහට යනවා ජනතාවට නිවැරදි සේවාව ලබා දෙන තුරු මේ ශක්තිය මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ අපි සේවාව පටන් ගත්තාම අපිට තියෙනවා මේ රටේ සිස්ටම් චේන්ජ් එකත් එක්ක ඉදිරි කටයුතු ටික කරන්න. මම හිතනවා අද ඊට වඩා කතා කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මම හිතනවා අපි දැනට වර්තමානයේ තියෙන කරුණු කාරණා තව ගොඩක් තියෙනවා. අද දවසට මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා මේ කතා කරමු. තුමක් වා සුලහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ ගැන කතා කරා. එතකොට දැන් බහුගිය කොවිඩ් සමයත් එක්ක ආර්ථිකේ කඩා වැටුණාට පස්සේ මේ රටේ දැවැන්තම අර්බුදයකට ලක්ුනේ සුලහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ. ඔව්. දැන් පෙරේදා ගෙනාවා අලුතෙන් හර්ෂද සිරිලා මන්ත්‍රීතුමා යෝජනාවක් ගෙනාවා. මේ යෝජනා වෙනස් කරන පරාදේ නීතිය ගැන. එතකොට පාර්ලිමේන්තුවේදී මේ සුලහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ ගැන කතා කරනකොට මන්ත්‍රීවරු 30ක්වත් පාර්ලිමේන්තුවේ ඉඳලා නැහැ. ඉතින් කොහොමද මේ අය ආරක්ෂා වෙන්නේ? නෑ මන්ත්‍රීවරු ඉන්නේ නැහැ කියන කතාව මේ එහෙම හිතන්න එපා. මොකද මන්ත්‍රීවරු ඉන්නේ නැහැ කියන්නේ පාර්ලිමේන්තුවේ චේම්බර් එක අස්සේ හැමතිස්සම මන්ත්‍රීවරු වාඩි වෙලා ඉන්නේ නැහැ. මේ දවස්වල එක දවසට සාමාන්‍ය කමිටු රැස්වීම් 7ක් 8ක් එළිය සිද්ධ වෙනවා. උදේවරුවයි හවස්වරුවයි දෙකේම. ඒතකොට මන්ත්‍රීවරු ඉන්නේ ඒ කමිටුවේ ඉන්නවා, ඒ කමිටු රැස්වීම් වල ඉන්නවා සහ පාර්ලිමේන්තුව ඇතුළට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න හැම නැත්තම් එළියේ ඔතන හෝ ඉන්න තැනක රූපවාහිනියෙන් නරඹමින් ඉන්නේ පාර්ලිමේන්තුවේ කතා කරන දේවල්. එතකොට පාර්ලිමේන්තුව තුල යම් අවස්ථාවක ඇති වුණා නම් ඡන්දයක් විමසීමක් හෝ මොකක් හෝ අන්න ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොම චේම්බර් එක ඇතුළට එනවා. නැත්තම්
දකින්න එපා චේම්බරේගේ පුටු දිහා බලලා පාර්ලිමේන්තුවන්තිවරු ඉන්නවද නැද්ද කියලා මොකද පාර්ලිමේන්තුවන්තිවරු පැහැදිලිව දැන් ඉන්නේ කමිටුත් එක්ක මොකද අධීක්ෂණකාරක සභා ටික මෙතිගේ හොඳ විදිහටම ක්‍රියාත්මක වෙනවා ඒ ඒ ක්‍රමවේදය තුළ මම ඔබතුමා කියපු දේ පැහැදිලි ඒක වෙන්න පුළුවන් නමුත් දැන් මේ ඔබතුමා කලින් ඒ ගෙනාව ප්‍රශ්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මේ ඉල්ලන්නේ ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ වාහනේ උස්සගෙන යන්න එපා ඔවුන්ගේ දේපලක් පත් කරගන්න එපා මේ මේ නීති ලිහිල් කරන්න කියලා. දැන් මේ මේ අලුතෙන් සංශෝධන එනකන්වත් අවුරුදු දෙකක්වත් ඕන් ඉල්ලනවා මේ වාහන ටික උස්සයි යන්න එපා අපේ ඉඩම් අත්පත් කරගන්න බෑ මේ කෝටි ගණන් ලක්ෂ ගණන් වටිනා ඉඩම් කියලා. ඔබතුමාලා මැදිහත් වෙනවද මේ මේ කර්මාන්තකරුවන් වෙනුවෙන්? සුළුහා මධ්‍ය පරමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සම්පූර්ණ මැදිහත් වෙන නිසා තමයි ඔබතුමා දකින්න ඇති ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගි ජන බලවේගයේ වෙනුවෙන්ම තමත්ම හොඳ පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට පැහැදිලි කරලා දුන්නා. මොකද්ද අවස්ථාව මොන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ කොහොමද මේකට විසඳුම් දෙන්නේ කියන එක එතුමාගේ කතාවදී සම්පූර්ණයෙන්ම එතුමා පැහැදිලි කරලා දුන්නා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ ඒක ක්‍රියාත්මක කරවන්න. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරමින් සිටින්න මේක ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි මේ ආණ්ඩුවට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ආණ්ඩුව හොඳට අහගෙන ඉඳන එක එක පිළිතුරු දුන්නට ආණ්ඩුව ඇතුලේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම වැරදි ක්‍රමවේදයකට තමයි හැමතිස්සම ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒගොල්ලන්ගේ ක්‍රමවේදෙම ක්‍රියාත්මක කරන්න තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ඔතුමා කියන කතාව හරි. හැබැයි අපි සමගි ජන බලවේගයේ පක්ෂයක් හැටියට සහ විසන්දානයක් හැටියට අපේ ඉන්න හැම කණ්ඩායමක්ම සූදානම් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා වෙනුවෙන් සම්පූර්ණ පිළිහිටින්නේ. මොකද ඒ අයව ගලව ගත්තේ නැත්නම් මේ රට ඉරියානව අපි කාටවත් පාලනය කරන්න බෑ. මේ රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.